අද දවසේ අපි පන්තිය ආරම්භ කරමු මුලින්ම වෙනද වගේම අසාලිවීම නෙවෙයි තියන්නේ අද ඊට කලින් වෙන පාඩමක් කරනවා සිංහල පාඩම එහෙනම් ඔයාලා සිංහල පොත අරගෙන අද දිනය සටහන් කරගන්නනේ අද දිනේදීම අපි මාතෘකාවක් ලියමු මෙහෙම කරමුද අපි ඔව් මාතෘකාව තමයි අපි අද සිංහල වලට තියෙන්නේ උපදේශ පිළිපදින් කියන මාතෘකාව උපදේශ පිළිපදින් හරි එහෙනම් හැමෝම ලියා ගන්න පුතේ සිංහල සිංහල මාතෘකාව ලියා ගන්න උපදේශ පිළිපදිමු තර සර්ව වේල ඔයාගේ එකේ ප්‍රශ්නයක් තියෙන්නේ මාව පේන්නේ නැත්තේ අනිත් අයට මාව පේනවා උපදේශ පිළිපදිමු निवेदन प्रवृत्ति निवेदन सवंदेन උපදේශ කියවලා අපිට පිළිතුරු තියන තියෙන මුලින්ම ඡේදයක් දෙන්න. හරිද? අපි දැන් ඒක මේ අසාලෙවීමට තියාගන්න. හරිද? අසාලෙවීමට මේ ඡේදය තියාගනිමු. අනම මම දැන් ඡේදය පෙන්වන්න හදන්න. උපදේශ පිළිපදිමු කියන මාතෘකාව හැමෝම ලියාගත්ත නේද? හරි, ඔන්න පෙන්වන්න හදන්නේ. මුලින්ම අපි ඡේද කොටස කියවමු. මෙන්න මේක. මෙන්න මේ ඡේද කොටස තමයි අපිට මුලින්ම තියෙන්නේ. अरे वाणी रक्त
වේගයෙන් පහළට ගලා බසින් වතුර ගලන්නේ පහත් තැනකට යයි පෙන්වන ලෙසින් තවත් දිය කඳුළු කීපයක් ඊටම එක් වේ. එහෙත් ටික දුරක් යන්නට පෙර සෑහෙන දිය කඳක් ගලා බසින් මේ දිය කඳ එක් තැනකදී ගල් තලාවකින් පහළට ඇදහැලි අපූරු දිය ඇල්ලක් මවයි. ලොකු කුඩා ගල් පර්වත රැසක හැපෙන දිය කඳ සුදු පැහැයෙන් ඌරා ගොස් ඇලක් බවට පත් වී කැලෑවේ නොපෙනී යයි. මේ ඇල නැවත මතුවන්නේ ගම මැදින් ගලා බසිමින්. දියල්ලේ ഘോഷාව කැලෑවේ ටික දුරක් පැතිරේ. ගල් තලා දෙපස ඕකිඩ් වෙසක් ආදී මල්ද කුඩා හැඩයක් ලොකු හැඩයාදී පැලෑටිද රැවී ඇත. කිසිවෙකු අතින් සාක්තු නොලබන මල් පඳුරු විස්තර කර නොහැකි අලංකාර මල් හටගන්වයි. සෝමවීර සේනානායක මහතාගේ ගංගාධර කැලේ කියන කතන්දර පොතෙන් තමයි මේ කොටස උපුටාගෙන තියෙන්නේ. ගංගාධර කැලේ කියන පොතෙන් ඒ ග්‍රන්ථයෙන් උපුටා ගැනීම කොටසක් තමයි පිටේ මේ තියෙන්නේ සෝමවීර සේනානායක මහතා. හරි. එතකොට මේ මෙතන ඔයාලා කියවන්න බලන්න. දැන් කියවීමේ ක්‍රම කීපයක් තියෙනවනේ නේද? ශබ්ද නගා කියවනවා, ඊට පස්සේ ඉතින් කියවනවා. හරි. ඔයාලා අද මේක ඉතින් කියවන්න බලන්න. ශබ්ද නගා කියවන්න නැතුව. ඉතින් කියවනකොට ශබ්ද ඇහෙන්න බෑ. කඳමිනි කියවනවද තරුල්? මේක අඳින්න එපා හොඳද? රක්තන පඳුරක් අස්සෙන් මතුවන කුංචි දිය කඳුරක්
දිය කඳුරක් කියන්නේ පුතේ පොඩි දිය පාරක්. උල්පතට ඉන්නේ නේ පොඩි දිය පාරවල් තියෙන්නේ. ආන්නේ වට තියෙන එක නමක් තමයි දිය කඳුරක් කියන්නේ. වේගයෙන් පහළට ගලාගෙන ආ වේගේ හරියදි දැන් ඒ දිය කඳුර නැත්නම් දිය පාර වේගයෙන් පහළට ගලාගෙන යන කඳු කඳක් වගේ තියෙන නිසා. වතුර ගලන්නේ පහත් දැනකට යයි පෙන්වන ලෙසින් තවත් දිය කඳුරු කීපයක් ඊට මෙක් වේ. හරි ඊට පස්සේ මේ වටපිටාවගෙන තවත් උල්පත් දිය පාරවත් තුටි තුටි දිය පාරවත් මේවා අර දිය කඳුරටම එක් වෙනවා. එතකොට ඒක ටික ටික ලොකු වෙනවා. දැන් ඒ දිය පාර ටිකක් දැන් ලොකු වෙනවා. විශාල වෙනවා. එහායින් ටික දුරක් යන්නට පෙර සෑහෙම දිය කඳක් ගලා. ටිකක් දුර යනකොට ඊට එහායින් ඔව් සෑහෙන දිය කඳක්. දැන් අර දිය කඳුරු කීපයක් එකට එකතු වෙලා ලොකු දොරක් වගේ හැදිලා. තේරුණාද? දිය කඳක් ලොකු කුඩා ගල් පරවත රසක හැපෙන දිය කඳ සුදු පැහැයෙන් රූරා ගොස් ඇලක් බවට පත් වී කැලෑවේ නොපෙනී යයි. අර මේ ගල් පරවත තියෙන ওই ගල් පරවත වල හැපිලා අර දිය කඳ සුදු පාට පේන සුදු පැහැයෙන් රූරා ගොස් සුදු පාටයි හරි. මොකද ගල් පරවත වල හැපිලා යනකොට මේ පෙන වගේ එනවා. ඒ වගේම පැහැය වෙනස් වෙනවා. මේ අපිට තේන්නේ මේ විදිහට රූරාගොස් ඇලක් බවට පත් වී කැලෑවේ නොපෙනී යනවා. ඊට පස්සේ කැලෑවේ තේන්නේ නැතු යන ගස් අස්සෙන් යනවා. මේ ඇල නැවත මතුවන්නේ ගම මැදින්. නැවතත් මේ ඇල මතුවන්නේ කැලෑවේ දිගට ගින්න ගිහින් ගම මැදින් තමයි නැවත මතුවේ. දියල්ලේ ഘോഷාව කැලෑවේ ටික දුරක් පැතිරෙනවා. මේ දියල්ලේ ഘോഷාවක් ඇහෙනවා. අර වතුර එක්පාරටම පහළට වැටෙනකොට ഘോഷාවක් ඇතිරෙනවනේ නේද වතුර වැටෙනකොට. ඒක ටික දුරක් පැතිරෙනවා. කැලෑවේ යනකොට ඒ ශබ්ද ඇහෙන මුලින්ම. දියල්ලක් තියෙනවා නම් මේ කැලෑවේ ඇවිදිනකොට ඒක ඇහෙනවා ගොඩක් දුරින්. ගොඩක් දුරින් ඇහෙනවා. දැන් ඔයාලා දුම්හිඳ ඇල්ල බලන්න කිව්වොත් ඒක අපි කැලෑවේ ඇතුළට යන්න ඕනේ ඇවිදගෙන. දුම්හිඳ ඇල්ල බලන්න. එතකොට ඒ දිය ලොකු දිය ඇල්ලක් නේ නේද ලස්සන ලොකු දිය ඇල්ල. ඒකේ ශබ්දේ ගොඩක් දුරට ඇහෙනවා. ඇවිදගෙන යනකොට ඒ ශබ්දය ඇහෙනවා. මේ මුලින්ම ඇහෙන ශබ්දය. හරි. ඉතින් පුතේ මෙතන මේ ගල්තලා දෙපස ඕකිඩ් ඊට පස්සේ වෙසක් මල් ආදී මල්ද කුඩා හැඩයා ලොකු හැඩයා ආදී පැලෑටිද වෙවිය. මේවා මේ කැලෑවේ හැදෙන පැලෑටි වර්ග. බොහොම ලස්සන මල් හැදෙන වන මල් කියලා අපි කියන්නේ කැලෑ මල් හැදෙන කැලෑටි වර්ග. ඒව සමහර විට ගෙවල් වල නෑ ඔයාලට. ඒවයි කැලෑවටම ආවේනික දේවල්. කිසිවෙකු අතින් සාත්තු නොලබන මේ මල් පඳුරු විස්තර කරන හැකි අලංකාර මල් කට ගන්න. මේ මල් පඳුරු වල මේ යෑලවට තිබෙන මල් පඳුරු වලට කවුරුත් සාතු කරනවද? පොර දානවද? ඈ නෙලනවද? ඒ වල් පැන ගලවනවද? නෑ නේද? එහෙම කරන්නේ නෑ. හැබැයි මේවයි ලස්සන මල් හැදිලා තියෙනවා. ඒ ලස්සන විස්තර කරන්න බැරි තරම් ලස්සන. ඔන්න මේ ඡේද කොටසේ අපිට ඒක තමයි කියලා දෙන්නේ. හොඳද? ඉතින් මේ ඡේදය මම ඔයාලට අද මේවන්න දැන් හෙට උදේ ඉඳලා අපිට ගෙදර වැඩ කරන්න පුළුවන්. මේක මම හදලා තියෙන දැන්. ගිය සතියේ ඒවත් එකතු කරගෙන අලුත් ගෙදර වැඩ කොටසක් හදලා තියෙන්නේ. ඡේදයයි ඊට පස්සේ කාටුන් එකක් තියෙනවා. නේ? ඒක බලන්න ඔයාලා සිංහල පොතේ ආනවල ලස්සනට ඒ වැඩ ටික කරන්න. හොඳද? ඒ වගේ මේ සතියේ පේපර් එක දානවා ගණිපු නැති ළමයි එකක් කරන්න. හරි දැන් අපේ මාතෘකාව උපදෙස් පිළිපදිනුනේ. උපදෙස් පිළිපදිනු. කතමුතේ මේ උපදේශ තියෙන්නේ කොහෙද?
සමහර විට ඔයාලා දැකලා ඇති ඔය පොදු ස්ථාන වලට යනකොට උපදෙස් තියෙනවා. දැන් පාසලට ඇතුළු වෙනකොට උපදෙස් තියෙනවා. නේද? ඒ ගොඩනැගිලි තිබෙන තැන් තියෙනවා. යන්න ඕන පැත්ත ලකුණු කරලා තියෙනවා නේ. සමහර විට පාසලට යනකොටත් උපදෙස් මාලාවක් තියෙනවා. दोषारोपण मेधावस उपदेश प्रश्न उपदेश सहित मम प्रश्न अभी बालमो यार ये उपदेश पीड़िपादी ने वाले किया ने आगे ते उपदेश पीड़िपादी ने वाले किया में तो ना मैं बात का वो यातीन छेदे हर इतना गड़वान लोन कामक क्या जगह पे गड़वान छेदे नहीं वो यार उपदेश आने मैं प्रश्न बोल रहा था ये उपदेश पीड़िपादी भी निवेदित उत्तर गान क्या ना नि� प्रश्न कटा लिया सर बोर्ड मेकेम पर ले मैं नहीं नाम आप लिया करी हूँ राइट मैं तो ये ने पाले भी नहीं कोटा स्टिक आवन तुम आप मत ही एक मिनट लिया कर पाले भी नहीं कोटु वित्तीय ने प्रश्न वलटादेन प्रकाश हरिना हरिलाकुन वेरदीना वेरदीलाकुन वरहुदा हरिवेरदीदा इलाके එක මන් ලියා ගන්න පුතේ ඔය ප්‍රශ්න හයක් තියෙනවනේ ඔය සම්පූර්ණ කොටස ලියා ගන්න ඕනේ දැනට අපි tikai දෙන්නේ මේකේ තව තියෙනවා හොඳද ඉතින් මම ගෙදර වැඩ වලට ඔයාලට එවන්න මම ඔය ඔයාලට tikai ලියන්නේ චුට්ටක් ඒ නිසා එක කම්මැල් නැතුව ලියන්න ඕනේ මම බලාගෙන ඉන්න ලියනවද නැද්ද කියලා ओ ए
ඕන තාඩිය ලොකු කරන්න. ඕන. ඔන්න පළවෙනි කික් මං කරා හැමෝම ලියා ගන්න. චුට්ටක් ලොකු කරා වාඩි බලා ගන්න ලේසි. පළවෙනි එකේ දෙක ඉවරයි. සර් පළවෙනි එකේ දෙක ඉවරයි. සර් ඔය ඉවරයි පළවෙනි දෙක. එහෙනම් දෙවෙනි දෙක පේනවනේ. හරි ඔන්න දෙවෙනි මම ඡේදය පෙන්වන්නම් ඔයාලට. හරි ඉක්මන් කරලා ලියා ගන්න ඒ ඕන. සර් මේ අපි ඡේදය කිව්වා පහ සඳහන් ප්‍රශ්න හරි නම් හරි ලකුණුද වැරදි නම් වැරදි ලකුණුද වරහන් තුර යොදන්න කියන එක ලියන්න ඕනේ. ඔහුද ඒක ලියන්න ඕනේ. ඒකනේ උපදෙස. අන්න ඒක තමයි උපදෙස. උපදෙස අනිවාර්යෙන් ලියා ගන්න. ඕනම ප්‍රශ්නයක प्रकाश हरिनाम हरिलक्ष्म අසර වෙන්න නිවැරදි පිළිතුර වරහන් තුලින් තෝරා යටි ඉරක් පඳින. හිස් තැනකුත් තිබෙනවා. නමුත් අපි මොකද කරන්න ඕන? ඉරක් පඳින්න ඕන නේද? ඉරක් පඳින්න. ඔයි කොලේ දානවද? ඔව් මේක දානවා. ඒ උඩට මේ මේ ටික නෙමෙයි තියෙන්නේ වෙන ටිකක් තියෙන්නේ. මේක මේකමද මේ තියෙන්නේ. ඊට වඩා වෙනස් එකක් තියෙන්නේ. එතකොට මේ ටික පාඩු වෙනවා මේක ලිව්වේ නැතොත්.
ගෙදර වැඩ ටික ඔයාලගේ හදලා තියෙන සර් ඔක්කොම ටික ඒක දාන්න. तोरगा
පළවෙනි ප්‍රශ්නේ තිබුණේ කැලේ සිද්ගත් තැන වූයේ නෑ කැලේ සිද්ගත් තැන වූයේ කුමන ස්ථානයේද මොකක්ද ස්ථානයේ කැලේ සිද්ගත් තැන ඔව් අපිට එතකොට ලියන්න වෙන්නේ ඔයාලා ලියන් පිළිතුර මෙතී කැලේ අප සිද්ගත් එක්තැනක් වූයේ අදිය ඇල්ලයි දිය ඇල්ල දිය ඇල්ල කියන එක තමයි පිළිතුර දිය ඇල්ල ඒ තෝරා ඡේදයෙන් තෝරා ලියන්නේ කිව්වහම පුතේ ඡේදයෙන් තෝරන්න අද දෙවෙනි එක බලමු රත්තන පඳුරක් අස්සේ මතු වූයේ කුමක්ද එකක් බලමු අපි නේ ඔව් ඡේදයෙන් තෝරා ලියන්න තියෙන්නේ අ ඡේදේ බලන්න ඕනේ එතකොට මේ තියෙන්නේ කන්ද මැද්දේ රත්තන පඳුරක් අස්සෙන් මතුවන කුංචි තිය දිය කඳුරක් වේගයෙන් පහළට ගලව එහෙනම් මොකක්ද රත්තන පඳුරක් අස්සේ මතුවන්නේ කුංචි තිය කඳු කුංචි තිය කඳුරක් කියේ කඳුර ලියනකොට සංඥක දුයන් එනවා හරි හොඳයි එහෙනම් මේ ප්‍රශ්න දෙකට අපි ඡේදයෙන් තෝරා පිළිතුරු ලියුවා නේද පුතේ අපි එහෙනම් ඊළඟට ඊළඟ කොටස බලමු මොකක්ද දෙන උපදේශ ඡේදය කියවා පහත සඳහන් ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද යොදා වරහණ තුල යොදා මේ වරහණෙන් පිට දැම්මට වැඩක් නැහැ හරි වැරදි වරහණෙන් එළිය දැම්මට වැඩක් නැහැ නේද කොතෙන්ද දාන්න ඕන වරහණ ඇතුලේ දාන්න හරි ඒකනේ අපේ උපදේශනේ දීලා තියෙන උපදේශය ඒකයි ඉතින් එහෙනම් අපි ඒක පිළිපදින්න ඕන එහෙම නැති වුණොත් වැරදි රයිට් බලමු පළවෙනි එක මොකද්ද කියලා කැලේ සිද්ගත් තැන ඌයේ ඊතන පඳුරයි හරිද හරිද වැරදි වැරදි නේද එහෙනම් අපිට මෙතන දානවා අපි වැරද්දක් දාන්න වැරදි ලකුණ දාන්න දියැලනේ හරි උත්තරේ දියැල නේද මෙතන තියෙන ඊතන පඳුරයි රත්තන පඳුරක් අස්සෙන් මතු වූයේ පුංචි තිය කඳුරකි ආ බලමු රත්තන පඳුරක් අස්සෙන්ද මතු වූයේ කියලා ඔව් රත්තන පඳුරක් අස්සේ මතු වෙනම ඔව් හරි එහෙනම් ඒක හරි හරි ලකුණ දාන්න ඕන දෙවෙනි එක රයිට් තුන්වෙනි එකේ මොකද්ද බලමු තියෙන්නේ නිවැරදි පිළිතුර වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න මෙතන හිස්තැනේ ලියුවොත් වැරදි නේද අනිවාර්යයෙන්ම යටින් ඉරක් අඳින්න ඕන නිවැරදි පිළිතුර තෝරන්න වියැල්ල තිබුණේ ගමේය කැලයේය හරි උත්තරේ මොකද්ද කැලයේය එහෙනම් කැලයේ යටින් ඉරක් ඇදලා තියෙන්න ඕන අඩි රූල තියලා ඉරිය අඳින්න ඕන ඔය ඉරිය අඳිනකොට නේද දැන් මේක නම් අපිට කෙලින් ඉරක් ඇඳ ගන්න පුළුවන් දිගේවට අපි අඩි රූලක් තබන්න ඕන දෙක බලමු රත්තන පඳුරක් අස්සේ මතු වූයේ දිය කඳුරකි දිය ඇල්ලකි මොකක්ද හරි එක රත්තන පඳුරක් අස්සේ මතු වූයේ දිය ඇල්ලක්ද නෑ නේ පුතේ දිය කඳුර එනා ඒක තමයි නිවැරදි පිළිතුර අපි මෙතන ලියනවා දිය කඳුර යටින් ඉරක් අඳින දිය කඳුරකි කියන එක හොඳයි හා එහෙනම් ඔන්න අපි උපදේශ ටික පිළිපැද්දා නේද හොඳයි මේ උදේ ඉතින් ඔය පාඩමේ අපි මේ පාඩමේ මාතෘකාව උපදේශ පිළිපැදීම නේද අපි දැන් ඡේදයක් සවන් දුන්නා ඊට වගේ ඡේදය අපි කියෙව්වා නේද ඊට පස්සේ ඡේදය ඇසුරේ විවිධ ප්‍රශ්න සමහර ඒවා තෝරා ලියන්න ඕන සමහර ඒවට හරි වැරදි දාන්න ඕන සමහර ඒවට ඉලියඳින්න ඕන නේද තව තව ප්‍රශ්න දෙන්න පුළුවන් ඔක්කොම ඡේදයට අනුව වැකි අනුපිළිවෙලට සකසන්න කියලා දුන්නොත් එතකොට ඒවා වර අනුපිළිවෙලට සකසන්න අංක යොදන්න කිව්වොත් අංක යොදන්න නේද ඒ වගේ ගෙදර වැඩ කොටසක තියෙනවා ඒ ගෙදර වැඩ කොටසේ තව ওই වගේ කීපයක් තියෙනවා ඔය ඡේදයෙන් තේරුමද හරි එහෙනම් මේ අසාලිවීමට ඔව් මට අසාලිවීමට ඔයාලට මේ ඡේදයෙන් තමයි මම අසාලිවීම දෙන්නේ අපේ පරිසරයේ පාඩමට මම ඔයාලට තා විනාඩි දෙකකින් අපේ පරිසරයේ පාඩම පටන් ගන්න හොඳද මේ එතකොට එතෙන්දී අපි පරිසරයේ පාඩම පටන් ගැනීමට කලින්